සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ලාංකීය ක්‍රිකට් ප්‍රේක්ෂක ඔබ සියලු දෙනාටම. ඉතින් 2024 විශ්ව ලෝක කුසලානේ මෙවර බටහිර ඉන්දියා කෝදෙව් සහ ඇමරිකා එක්සත් ජනපදයේ සත්කාරගතයෙන් පැවැත්වීමට නියමිතයි ජූලි සහ ජූලි මාසවල. ඉතින් කණ්ඩායම් 20ක් සහභාගී වෙන මෙම තරඟාවලියට ඊයේ දිනේදී කණ්ඩායම් 4 කාණ්ඩ 4කට බෙදනු ලැබුවා. මෙම කණ්ඩායම් 20 කණ්ඩායම් 5 බැගින්. ඉතින් මෙම කණ්ඩායම් 5ට 5 අතර ලංකාව සිටිනවා. ලංකාව ඩී කාණ්ඩයට තමයි ආයත්ව තිබෙන්නේ. ඉතින් ලංකාව සමග දකුණු අප්‍රිකාව, බංග්ලාදේශය, නේපාලය සහ නෙදර්ලන්තය සිටිනවා ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන කාණ්ඩයේ. ඉතින් මෙම කාණ්ඩවල ඉදිරියෙන් ඉන්න කණ්ඩායම් 2 බැගින් තමයි ඊළඟ වටේට සුදුසුකම් ලබන්නේ. ඉතින් ලංකාවේ ඉන්න කාණ්ඩය බැලුවාම යම් කිසි තරගකාරීත්වයක් තිබෙනවා. මොකද බංග්ලාදේශයේ ඉන්නවා, නෙදර්ලන්තය ඉන්නවා. නෙදර්ලන්තය තවත්ක් සීරු කරන්න බෑ, හොඳ කණ්ඩායමක්. පසුගිය ලෝක කුසලානේදී අපි දැක්කා දකුණු අප්‍රිකානු කණ්ඩායම පරාජයට පත් වුණා නෙදර්ලන්ත කණ්ඩායම හමුවේ. ඉතින් ලංකාවේ ඉන්න කාණ්ඩය තරගකාරීත්වය වැඩි කාණ්ඩයක්. ඉතින් ඊට අමතරව ඉන්දියාව එන්නවා ඒ කාණ්ඩෙන්. ඉතින් ඔවුන්ට සිටින්නේ පාකිස්තානු කණ්ඩායම පමණයි අභියෝගයක් දෙන්න පුළුවන් කණ්ඩායමකට. ඊට අමතරව අයර්ලන්තය, කැනඩාව සහ සත්කාරක ඇමරිකා එක්සත් ජනපදයේ සිටිනවා ඒ කාණ්ඩෙන්. ඉතින් බී කාණ්ඩයෙන් ගත්තාම නවසීලන්තය, සත්කාරක බටහිර ඉන්දිය කෝදෙව්, අෆ්ගනිස්තානය, උගණ්ඩාව සහ පැපුවානි උගිනියාව සිටිනවා. බී කාණ්ඩයෙන් එංගලන්තය, ඕස්ට්‍රේලියාව, නමීබියාව, ස්කොට්ලන්තය සහ ඕමානය සිටිනවා. ඉතින් මෙම කාණ්ඩ හතර ගත්තාම වඩා තරඟකාරීත්වයක් තිබෙන්නේ ඩී කාණ්ඩේ තමයි. බැලු බැල්මටම පේනවා. ඉතින් දකුණු අප්‍රිකාව ඉන්නවා, ශ්‍රී ලංකාව ඉන්නවා, බංග්ලාදේශය, නෙදර්ලන්තය, නේපාලේ තමයි තරමක් විශ්වාසයක් තියන්න අමාරු කණ්ඩායමකට ඉන්නේ. අනිත් කණ්ඩායම් හතරම ඉතාමත් හොඳ තරඟකාරීත්වයක් බලාගන්න පුළුවන් තරඟාවලියක් බවට පත් වෙනවා. ඉතින් මෙවරත් කාලසටහන කාණ්ඩ සෑදීමේදී අපිට පේනවා ඉන්දිය කණ්ඩායම තමාට වාසි සහගත ලෙස එම කාණ්ඩ බෙදාගෙන තිබෙන ආකාරයක්. ඉතින් ICC කියන්නේ ඉතින් කවුරුත් දන්නෝ මේ දිනවල ඉන්දියාව තමයි ඉතින් ICC එකේ බලවත්ම රට විදියට කටයුතු කරනු ලබන්නේ. ඉතින් ඔවුන්ගේ බලපෑම අනිවාර්යෙන් තිබෙනවා ICC එකට. ඉතින් කෙසේ වෙතත් ඉතින් ලංකාවට දැන් ලැබිලා තියෙන කාණ්ඩ එහෙමයි. පළවෙනි තරගයේ දකුණු අප්‍රිකාවත් එක තමයි ක්‍රීඩා කරන්න තිබෙන්නේ ආරංචිය හැටියට. ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නුවරදී පැවැත්වීමට නියමිත බවයි ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරලා තිබෙන්නේ.